Can you hear me now? Hello, I want to hello, Alavada. Kavi ji YouTube channel er piligannu. Iting ogon matagath man pawuge video eken gena ogonata sit got talent ek gena. Iting man ada katha karanna ave anka 15 wen tarangade nutriya dancing kandayama ekka. Iting api egoluth ek katha karanna yamu. Ena ogon thaman mage YouTube channel ek subscribe karala naththam par athwar subscribe button ek obala idipasse ne bell icon ekak click karanna. Idipasse man dana video ala lagata gena ganna puluwa. Iting main team ekage leader Janaka. ඉතින් කට්ටිය කොහමද එකතුනේ සිග්ගොට් එකට ඩාන්සින් ටීම් එකක් විදියට ඇයි හිතුනේ? ඊයේ පාරෙන් දැන් කරන් ට්‍රයි එකක් තිබ්බා. ඒත් මේ අවස්ථාවක් හම්බුනේ නැහැ. මේ සෙට් වෙන කාලයක් තිබුණේ නැහැ. මේ වාර සංජානන් ගිත් එක්ක කතාලා තමයි මේ කරගත්තේ. එයා තමයි කට්ටිය දුරගත්තේ. මේ දුලාන් මල්ලි සංජානන් මේ නංගි තමයි මේ දෙනා සෙට් එකගෙන කට්ටිය දින්න කරේ කරමු කියලා. ඒකෝන කට්ටිය ඔක්කොම එකම ෆැකල්ටි. මෙයා කාම් එකේ අපි හතර දෙනාම IT ෆැකල්ටි. නම් ටිකක් පොඩ්ඩක් කියාගෙන යමු කට්ටිය දැනගන්න. මේ අශිකා මෙයා IT ෆැකල්ටි. මේ දිල් කිණංගි එයාත් IT ෆැකල්ටි. සංජානා යතයි මේ අඩි පෙරල් ටිකේ මේ දුරන් මල්ලි දැන් කාම් එකේ ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ කොහොමද ලෑස්ති වෙන්නේ දැන් ගොට් එක ළඟ ළඟ මෙනවා. ඔව් මේ දවස්වල ප්‍රැක්ටිස් මේ වැඩ හරි කරගෙන යනවා. ඔක්කොම මේ ළඟපාත ඇවිද නැත්නම් බෝඩ් ලයින් වල කොහොමද? බෝඩ් ලයින් ඉන්නේ මේ නංගිලා දෙන ගෙදර ඉඳගෙන ඉන්නේ. අපි තුන් දෙනාම අම්බලන් ගොඩ මේ සිට් එකේ ඉන්න කලින් නාඳුරනවා. මේ දෙන්න අපිට සෙට් වෙන සිට් එකට ආවට පස්සේ තමයි. දැන් ඩාන්සින් ගත්තාම එක එක අයිටම් දිනවා එක එක පැටර්න් දිනවා. ඉතින් ඕගොල්ලෝ යූස් කරන වැඩිදුරම ඩාන්සින් මොන පැටර්න්ද? අපි ඔඩිෂන් එක නම් කරේ ට්‍රැඩිෂනල් කට්ටියක් මට සෙට්ලා වෙලාවක් තිබෙනවා කරන්න. මේ ප්‍රැක්ටිස් කළා ට්‍රැඩිෂනල් කරේ. අපි ගොට් එකේදී තන් ඉන්නා ලොකු වෙනසක් කරන්න. ඒගොල්ලෝ එකතු වෙලා කරනකොට දැන් එන ප්‍රශ්න මොකුත් නැද්ද? එහෙම සාමාන්‍ය කණ්ඩායම ටීම් එකක් එකතු වෙන ඕන තැනක ප්‍රශ්න තියෙනවා, ගැටුම් තියෙනවා. ඉතින් මේ මොකෙත් ප්‍රශ්න මේ කාලේ ඉඳලා ආවේ නැද්ද? නෑ, එහෙම කරන්නේ නෑ. පස් දෙනාම එක වගේ ඉන්නවා. පස් දෙනාම එක්කෙනෙක් වගේ තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ මේ අංකේ 15. ඒකට ඕගොල්ලෝ කොහොමද වෝට් කරන්නේ කට්ටිය? ආ අපිට මේ SMS වෝට් නම්බර් එකක් දීලා නැහැ. දැන් වෝට් කරන්න තියෙන FB වෝට් කරන්න තියෙන නම්බර් 15ට නම නෘත්‍ය අපි කියන්න පුළුවන් තරම් අපිට වෝට් කරන්න කියලා අපිට සහයෝගයක් දෙන්න කියලා පුළුවන් හැමෝගෙම. ඒකනේ ටිකට් එකෙන් වෝට් කරන්න මාක් හරි දෙයක් තියෙනවා. ඔව් ටිකට් වලින් වෝට් කරන්න තියෙනවා. Facebook එකෙන් වෝට් කරන්න පුළුවන්. SMS වලින් පුළුවන් ටිකට් වෝට් එක බලන්න මම හිතන්නේ data entrance එකේදී. ඒකට ඕගොල්ලෝගේ ටීම් එක දැන් සිට් එකේ වෝට් ටැලන්ට් එකට විතරමද නැත්නම් සිට් ගොඩ් ටැලන්ට් එකෙන් එළියට ගියාට පස්සේ ඔයගොල්ලෝ ටීම් එකේ තියාගන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඕ ඉතින් ඉස්සරහට එහෙම එකට ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකක් හරි දෙයක් ආවොත් ඒ දෙර perform කරන්න. ඔයගොල්ලෝ මේ සිට් ගොඩ් එකටම විතර නැත්නම් සිට් එකේ වෙනත් තරග වලට සහභාගී වෙලා තියෙනවද නැත්නම් ඔරියන්ටේෂන් හරි මොන හරි තරග වල නැතුම් කණ්ඩායමක් තිබුණද? මම සිට් එකට ඇවිල්ලා තමයි කට්ටියව එතුනේ. මේකටම තමයි අපි කට්ටිය අඳුරගත්තේ. මමත් ඔරියන්ටේෂන් හිටියේ නෑ. මේ නංගි නම් අපේ විරාමයේ මේකේ අයිටම් වලට හිටියා. එයා පර්ෆෝම් කරා. ඒ නංගි එකෙන් තමයි සංජානන් ගැඳුර වෙන්නේ තිබ්බේ. එයා තමයි මේ දෙනා කන්ටැක්ට් කරගත්තේ. ඉතින් ඕගොල්ලෝගේ පබ්ලිසිටි එක කොහොමද කියන්නේ? කියන්නේ Facebook page තියනවාද මොනවාද නැත්නම් මේ වගේ වීඩියෝ තව කරන්න තියනවාද කොහොමද ඒක බැලන්ස් කරගන්නේ? අපේ FB page එකක් තියෙනවා. නෘත්‍ය තව ඉන්ස්ටා page එකක් තියෙනවා. ඒකට අපි වීඩියෝස් දාන්න ඉන්න. බලාපොරොත්තු වෙනවා එතකොට මොකක්ද ටීම් එක? ටීම් එක. ඒක ටීම් නේම් එකක් නෑ. කට්ටිය ගෲප් එකක් විතර වැඩ කරනවා. ඒ කියන්නේ මේ මේක බලන තාකාකාරී වෙඩින් එකේ දුන්න තාරාදනා කරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් පුළුවන්. එතකොට මේ ගොට් එක දැන් මේක පළවෙනි වතාවට බලන කෙනෙක් නම් දන්නේ නැති වෙයි සමහරක් ඉත ගොට් එක කවද තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ගොට් එක කවද්ද කොහෙද තියෙන්නේ කියලා තියෙනවා. සෙප්තැම්බර් 19 නෙළුම් පොතේ හවස. එතකොට මේ ටිකට් ගන්න කෙනෙක්ට කොහොමද ටිකට් ගන්න? මුලින්ම අපේ අයිඩියා ගත්තද මගේ සංජානනංගිය තමයි මෙහෙම දෙයක් කරමු කියලා. මොකද අනික කට්ටිය එච්චර අඳුරන්නේ නැහැ. ස්ටේටඩ් ඇවිල්ලා අඳුරගත්ත හින්දා මේ ඔඩිෂන් වලට අපිට කට්ටිය හොයන ඩාන්ස් කරන්න කවුද පුළුවන් කවුද එහෙම ටැලන්ට් තියෙන කට්ටිය හොයාගන්න වෙලාවක් තිබ්බේ නැහැ. අපි පස් දෙනා සිටලා තමයි ඔඩිෂන් එකට ෆේස් කරේ. මේ
ඒ හින්දා දැන් රෝල්ස් වලට ඇග්‍රීමෙන්ටල් සයින් කරපු හින්දා අපි ඒ රෝල්ස් වලින් පිටින් යන බැරි හින්දා අපි මේ පස්සේ නැත් එකම මේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් සිත් එකේ ඉන්න ගෑන් ළමයි ගැන ගොඩක් අය එළියේ කතා කරන දෙයක් තමයි ගෑන් ළමයි කොස් කියන කතාව. ඉතින් ඇත්තටම මේ සිත් එකේ ගෑන් ළමයි කොස්ද? ඔව් ගොඩක් වෙලාවට සමහරක් කට්ටිය ඉන්නේ ඉතින් මේකට ඇවිල්ලා පොස්ට් වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නේ පොස්ට් කට්ටිය තමයි. එතකොට මේ ගම්වල ඉන්න අය ඇවිල්ලා මෙහෙ පොස්ට් වෙන දඟලනවාද? එහෙම අවස්ථාවක් තියෙන වෙලාවට එක පේනවා මෙහෙට ආවට පස්සේ. මේක ලොකු වෙනසක් පේනවා. ඉතින් මොකද ඔයගොල්ලෝ කියන්නේ ඉතින් මේ ගෑන් ළමයි ගේ වෙනසද? එකෙක් එක්කනගේ කිකනට වෙනවා සමහර කටකින් ලේබල් වල තියෙනවා මේ මෙහෙම කරාම පෝස් මෙහෙම කරාම පෝස් නෑ මෙහෙම කරාම මෙහෙම කියලා මේ ඒක පෝෂන් කරගන්න නැහැ ඒක තමන් කැමැත්ත ඒක ෆැෂන් එකක් ඉතින් ඇත්තටම ඔයා හිතන්නේ මොකද පෝස් කියන්නේ මේ පෝස් කියන්නේ මම කියන්නේ අරිත කියලා විදිහට ඉතින් පෝස් කියන්නේ සාමාන්‍ය කොණ්ඩේ කලර් කරලා ස්ට්‍රේට් කරලා ෆර්ම් කරලා එහෙම ටිකක් ෆැෂන් කරනවා නම් ආ යාර පෝස් තමයි කියලා කියනවානේ ඉතින් ඒක ඉතින් එතකොට ඉතින් අර කතාව ඇත්තනේ සාමාන්‍ය ගමේ දෙල්ලන්ට ඔය වගේ වැඩක් කරන්න ලේසියෙන් බෑ ඉතින් මේ කොළඹ ඉන්න කෙල්ලන්ට ඒ කියන්නේ ෆ්‍රීඩම් එක වැඩි ආයක එන්නේ ඕක ලේසියෙන් කරන්න පුළුවන් නේ ගිහෙමනේ දැන් ඉතින් දැන් සාමාන්‍ය අපිට අවුරුදු 20ක් ඉතිරලා ඉන්නකෙල්ල එනකොට සාමාන්‍ය අපි 20ක් ඉතත් එහෙම නෙවෙයි එතකොට කොහොමද හැමෝටම ෆ්‍රීඩම් එක හැම වෙලේ ෆැමිලි එකම හම්බෙනවා ඉතින් සමන්න කැමෙන්ද ක්ලික් කරන්න පුළුවන් ෆ්‍රීඩම් එක ඒක දැන් මෙහෙම ක්ලික් ආවා කියලා එහෙම නෑනේ මේ ගවර්න්මන්ට් යුනිවර්සිටි ආරයටත් ඒ ෆ්‍රීඩම් එක මේ විදිහටම හම්බ වෙනවා. එතකොට ගෑන් ළමයින්ට ෆැෂන් ගන්න එතකොට ඩෙමෝපියන්ගේ කොහොමද කැමැත්ත අකමැත්ත? ඔව්. ඒකත් මේ ඔව්. ෆැමිලි එන්වයර්න්මන්ට් එක අනුව ඒක වෙනස් වෙනවා. එතකොට මේ සීට් එකේ කපල් ගැන මොනවද කියද? කපල් කියන්නේ එක එක විදිහ කැටගරිස් වල දාන්න. ගොඩක් ඒවා දිනන සෙමස්ටර් එකට එකයි. කපල් එකලංග බ්‍රේකප් වෙනවා කියලා කතාවකුත් තියෙනවා මේ ප්‍රයිවට් කැම්පස් වල. ඔක පොඩියක් සාමාන්‍ය දෙයක් කියලා කියනවා. ඉතින් ඒක ඇත්තද? නෑ. එහෙම ප්‍රයිවට් වල දෙයක් කියන්න බෑ නේද? දැන් ගවර්න්මන්ට් ඒ වගේ තේ වෙන්න පුළුවන් නේ. මේ වඩ තරහ කරා. මේ ප්‍රයිවට් පටන් ගන්න හැරෙනවා. ඔව් දැන් ප්‍රයිවට් ගවර්න්මන්ට් කියලා ඒක වෙනසක් නෑ ඔය ලංගු ප්‍රයස් වල දෙතිදි. ඔක්කොම ඉතින් එකයි. එතකොට දැන් සාමාන්‍ය ගවර්න්මන්ට් වල එකක පටන් ගත්තා මේක දෙලින්ම කසාදෙන් ඉවරෙන අවස්ථාව ගොඩක් වැඩි. ඒනවා ප්‍රයිවට් කැම්පස් වල මම වැඩි අහන්නේ කසාදෙන් ඉවරෙන එකක් තියෙනවා කියලා. ආ නෙමෙයි අපි දැන් අහලා තියෙන මගේ අයි අපේ මගේ අයියා ස්ට්‍රීට් එකේ ඉතින් අපේ අයියාගේ බැච් එකේ මේ ගොඩක් ඉහෙන් මේ ලෙජන්ඩ් පට්ටිය වැඩි කරා ගොඩක්. ඒකට හේතුව මම හිතන්නේ ගෲප් ප්‍රොජෙක්ට් වල මෙම්බර්ස් ලා වෙනස් වෙනවනේ. ඒක තමයි ඒක කරන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ කපල් වල යදින්නේ නෑ 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 මොනේ අපි පස්සේ නතරන්නේ ටීම් එකේ ෆැමිලි එකක් වගේ ලංකාවේ හැරි පිටරට හැරි ඩාන්සින් ෆලෝ කරන අය හැරි කැමති අය හැරි ටීම් එක විදියට දැන් ආදර්ශයට කරගත්ත කෙනෙක් ඉන්නවද මගේම විශේෂයෙන්ම කෙනෙක් නෑ හැමෝගෙම ගන්න දේවල් තියෙනවා නම් මම ඒක නාව ගන්නවා වැඩිපුර මම කරන්නේ ට්‍රැඩිෂනල් පැත්තේ ඒනවා ෆ්‍රී ස්ටයිල් පැත්තට ආසයි හැම කෙනෙක්ගෙම ගන්න පුළුවන් දේවල් තියෙනවා මම ඒ දේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා ඒක කැමති කෙනෙක් ඉන්නවද එහෙම කියලා විශේෂයක් නැහැ ඒකට අනිත් එක මගේ විශේෂ කෙනෙක් ඉන්නේ නැහැ. මම YouTube videos එකෙන් බලන එක ඒක මේ දැන් friend එකත් එක්ක යන videos ඒවා බලලා ඒවත් එක්ක තමයි ගොඩක් dance style කරන්නේ. එතකොට ඔයා වැඩිපුරම කැමති western පැත්තද මොන පැත්තද? මම freestyle පැත්තයි ඒවත් freestyle වලට කවුරුත් නැති. එතකොට ඔයා කොහොමද? මම freestyle නේ කරන්නේ. ආස dances නේ ඉන්නේ. අනිත් එන්නේ නම් කරන්නේ නැහැ. කවුද ආස dances? එතකොට මේ ඔයා මේ ප්‍රෙසෙන්ට් පැත්තට මොන පැත්තටද කියන්නේ වැඩි ප්‍රශ්න. ඔයා කොහොමද? මම ප්‍රභුදේවට ආසයි. ප්‍රභුදේව සයිට් එකට ආසයි. ඒ IT ශක්තිය ශක්තිය එනර්ජි එක ආසයි. සංස්කරත්. ඒවට ආසයි. එතකොට ඔයා? මම ට්‍රැඩිෂනල් පැත්තට ගොඩක් කැමති. පොඩි ආයතන ට්‍රැඩිෂනල් තමයි ෆලෝ කරේ. බට් අර නියුට්‍රන් ඩයට් එක අර අලුත් වීඩියෝස් බලනකොට ලෝචනාගේ ඩාන්සින් තමයි අවැඩිපුරම කැමති ලෝචන ඇත්තටම හේමද? යාය පෞද්ගලික දේවල් මට කියන්නේ මන්ද හැම යා හැම නෑ ඒ ලෝචනා දැකලා තියෙනවද?
ඇත්තරදකල් නෑ මං ඒ උනාට එයා ඩාන්සින් මම එයා මගේ ෆේවරිට් ඉතින් එකක් කරලා ඒක මම දාලා නිකන් ග්‍රාෆ් වල තිබ්බක් මගේ මේ යාළුව ඇඳලා අරගෙන ඒක ලීක් වෙච්ච එක. ඉතින් මොකද ඉතින් TikTok කරන එක හොඳයිද කට්ටිය? කන්නේ නැහැ. ඔව් ඒක නිකන් ඉන්න දාලා නිකන් ඉන්න දාලා හිටිනවා. ඔයනන ගොඩක් දෙනෙක් TikTok වල බයිනවනේ. ඔව් ස්පීඩ් දාලා තමයි හදන්නේ TikTok කරනවා. ඊයගොල්ලෝ ඔයරි දන්නේ නැහැ ඉතින්. ඔයගොල්ලෝ කවුරු කවුරු TikTok කරන්නේ? දිනල් දිනා තරඟ වල ඔව් ඕලයින් අයිලන්ඩ් ප්ලේස් මේ ප්ලේසස් අරන් දිනවා මොකල් බේර තරඟ වලින් තව ඩාන්සින් වලින් එහෙම දෙකින් ඒකද අනික අපි ස්කූල් එකේ ඩාන්සින් කරනවා ගොඩක් අපි එකට කම්පිටිෂන් වලට මම ඕලයින් එක මිස්කෝල් ඔව් මම මේක නංගේ කරිස් පොඩි කාලේ දැකලා තියෙනවා මොකද ඉස්සේ ධර්මාශ්‍රගම් බලන්න එතකොට අල්පත් තුනවසේ දැන් ටයිජර් ඩාන්සින් කරනවා මම පොඩි කාලේ ගියා නේද ඊළඟස්සේ මම හයිරි රිච්මන් එකට යනවා ඒකේ මම අවස්ථාංග ගීලා දෙනවා කුස්සලා දෙනවා ආ අවණ අවයසින් වෙස්තියා ඉතින් අවසාන වශයෙන් බෝඩ් කරන විදියත් පොඩ්ඩක් කියන්න. අපේ ටීම් එක නිකුත් යා. අපේ නම් දෙක නම් කිව්වේ. ඔයාලට අපිට බෝඩ් කරන්න පුළුවන් Facebook එකේ ඔයාලගේ SNS වලේ. ඒ වගේම ටිකට් එක. ඒ කියන්නේ එදාට එදා මෙලි කොහොමද ඒක දැක්ක ඔයාලට ටිකක් අරගෙන බලන්නේ. ඒකෙත් ඒ ටිකට් එකත් අපිට බෝඩ් කරන්න පුළුවන්. අපේ Facebook page එකකුත් තියෙනවා නෘත්‍ය කියලා. ඒ වගේම Instagram page එකකුත් තියෙනවා නෘත්‍ය කියලා. අපි follow කරන්න, like කරන්න. ඒ වගේම අපේ නම් කිව්වේ අපිට බෝඩ් කරන්න. ඉතින් මම මේ link ඔක්කොම ඔයගොල්ලන්ට පහ description එක දාලා තියන්න. ඉතින් අද අපි video එක අවසන් කරන තැන රැක්කේ. ඉතින් ඔබ comment වල YouTube channel subscribe කරන්න නැත්නම් පාරක් දා subscribe button එක දාලා ඉතින් ඔතන bell icon එකක් click කරන්න. ඉතින් මම දාන්නේ video එක නගරෙම දෙනවා. එහෙනම් අදට ගෙන්නන්නේ